අද නොවැම්බර් මාසේ 22 වෙනිදා මම ඇසයින්මන්ට් එකක් කරගෙන හිටිය හැර බාර දෙන්න. ඒක අවසන් වුණා විතරයි තේ එකක් බොන්න ගියා ලෑස්ති වෙනකොට මට මතක් වුණේ 11 වෙනි මාසේ 22 වෙනිදා නේද ආද කියලා. ඒ නිසා දැන් තේ එක බොන එක පැත්තක තියලා මට සිද්ධ වෙනවා මේ වීඩියෝ එක කරා. හොඳ යද අපි බලමු මොකද්ද මේ 11 සහ 22 මේ දෙක එකට එකහසු වුණා මොකද වෙන්නේ කියලා. දැන් අපි කලින් සතියේ කලින් දවස් 11කට කලින් අපි කතා කරා එතකොට 11යි 11 මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දෙයක් අපි එතනදී හඳුනගත්තා. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් අපි කතා කරා. මෙතෙන්දී බලමු අපි මොකද්ද දැන් මේ 11 සහ 22 මේ දෙකට එකහසු වුණාට පස්සේ දෙකම එකහසු වුණාට පස්සේ දෙකට නෙමෙයි දෙකම එකහසු වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන්නේ. හොඳයි මෙතෙන්දී දැන් මම ඔබට පැහැදිලි කරලා දුන්නා 11 කියන එක. හරි මේ 11 කියන එක අපේ ඉන්ටර්නෙට් අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වෙනවා වගේ අපිව විශ්වයට සම්බන්ධ වීම සහ විශ්වයෙන් දත්ත අපිට ගලාගෙන එනවා. විශ්වයෙන් අපිට දත්ත ගලාගෙන එනවා ඒ වගේම අපෙන් දත්ත ගලාගෙන එනවා විශ්වයට. කියන්නේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මේ සබඳතාවත් එක්ක ඇතිවීම තමයි මෙතන සිද්ධ වෙන්නේ කියන එක අපි මේ 11 කියන සංකේතයෙන් අපි හඳුනගත්තා. හරි. එතකොට අපි මෙතනට ගියොත් එහෙම තව ටිකක් මේක විහිදුවලා අපි ගත්තොත් එහෙම මෙතෙන් හඳුර ගන්න පුළුවන් එක්තරා දෙයක් තමයි මේ 1 කියන අංකය. 1 කියන අංකය මොකද්ද එතකොට? මේක අපි හඳුනගන්නේ මැස්කලින් එහෙම නැත්නම් පුරුෂ කියන එක. හරි. M කියලා මම මෙතන දාන්න. ඒ කියන්නේ පීතෘ ශක්තිය පුරුෂ කියලා ගන්නද බෑ. පීතෘ ශක්තිය කියන විශ්වය නැත්තම් මෙස්කලීන් එනර්ජි එක කියලා තමයි ඉංග්‍රීසි වචනේ මෙතනදී අපි හඳුනගන්නේ. ඊට පස්සේ මේ දෙක කියන එක ගත්තොත් එහෙම මෙන්න මේක අපිට හඳු ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ දෙක කියන එක ෆෙමිනයින්. නැත්තම් මොකද්ද? මාතෘ එනර්ජි එක කියලා. මාතෘ ගුණාංගේ මාතෘ පාට් එක මේ එනර්ජිස් දෙකේ මේ ශක්තියින් දෙකේ ඔන්න ඔය කොටස් දෙක අපිට හඳු ගන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ මස්කලින් එනර්ජි එක නැත්තම් පීතෘ සහ මාතෘ ශක්තියින් දෙකේ එකට එකහසු වීමක් කියලා මෙතෙන්ද ගන්න හැකියාවක් තියෙනවා. මේ සංකේත දෙක එකතු වෙනකොට. ඒ වගේම තවත් සුවිශේෂීකරණ පැහැදිලි කරලා දුන්නොත් එහෙම මීට අමතරව මේ 22 කියන එක සම්පූර්ණයෙන් ගෙඩි පිටින් අපි ගත්තොත් 22 කියන එක මෙතනදී මේ අංක විද්‍යාත්මකව මෙතෙන්දී අපි පැහැදිලි කරගන්නවා මේ මෙන්න මේ වගේ නම්බර. දැන් 9න් පස්සේ මොනවද තියෙන්නේ? 11, 22, 33 ඔය වගේ යනවා නේද? එතකොට මෙන්න මේවාට අපි වෙනම විශේෂතනක් දීලා අපි හඳුන්වනවා. හරි 11 කියන එක යම් කිසි කෙනෙක් ගෙනවන ලයිෆ් පාත් එක. එහෙම තමන්ගේ දෛවේ නේද? අන්න ඒක තුල එනවා නේද? ඒකේ යම් කිසි ආකාරයක එනර්ජි එකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂය කියන්නේ අනික් කයට වැඩි ඉහළයි කියන එක නෙමෙයි. වෙනස් කියන එක තමයි තියෙන්නේ. වෙනසක් තියෙනවා කියන එක තමයි හඳුන්වන්නේ. මේ 22 කියන එනර්ජි එක අපි හඳුන්වන්නේ මොකද්ද? බිල්ඩර් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් ගොඩනැගීම කියන එක. යමක් ගොඩනැගීමේ හැකියාව. නැත්නම් බිල්ඩර් කියන එනර්ජි එක විදිහට අපි හඳුන්වනවා. එතන මේ අය දැකලා තියෙනවා මම කාන්තාවන් දැකලා තියෙනවා මේ බිල්ඩර් කියන එනර්ජි එක තියෙන. ඒ අය ගේ තියෙනවා නිකන් ලොකු පෞරුෂයක්. ඒ කියන්නේ සාමාන්‍ය කාන්තාවකට වැඩිය පුරුෂයෙන්ට තියෙන පුළුවන් පෞරුෂයක් එහෙම තියෙනවා. ඒ කියන්නේ කාන්තා ගති අඩුවේ කියන එක නෙමෙයි. ඒ අය ටිකක් කාන්තාවන් ඉදිරියේ නිකන් නායකත්වයක් ගන්න පුළුවන්. ඉහළ මට්ටමේ දෙයක් ගොඩනගන්න පුළුවන්. පිරිසක් හැන්ඩල් කරන්න පුළුවන්. මේ වගේ එනර්ජි එකක් විදිහට අපිට හඳුන්වන්න හැකියාවක් තියෙනවා. ප්ලේන් එකකුත් යනවා. අන්න ඒ විදිහ විශේෂත්වයක් මේ 22 කියන අංකය තුල අපිට ගන්න හැකියාවක් තියෙනවා. හොඳයි එතකොට මේකෙන් සිදුවෙන දේ ගත්තොත් එහෙම දැන් මේක මම අප්ලෝඩ් කරන්න ඔබට බලන්න හම්බෙන්නේ මේ වීඩියෝ එක කෙලින්ම 22 වෙනිදා හවස් වෙනකොට. ඒ නිසා ඔබට හිතන්න පුළුවන් දැන් මේක ප්‍රයෝජනයක් නැහැ කියලා. ඇත්තටම මේ දේ සිද්ධ වෙන්නේ ඊළඟ ඒ කියන්නේ මේ දවසේ ඉඳලා 22 වෙනිදා ඉඳන් ඊළඟ දවස් කීපය ඇතුළත සිද්ධ වෙන එනර්ජි වල චේන්ජ් එක එහෙම නැත්නම් ශක්තියේ විපර්යාසයක් කියලා තමයි අපිට ගන්න හැකියාවක් තියෙන්නේ. ඒ නිසා මේකෙදි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ අහන්නේ මේක හවස හෝ ඊළඟ දවසේ ඇහුවා කියලා මේක ගැටලුවක් වෙන්න. ඒතකොට මේ
සතියන්තයේ මෙහෙමත්තා වීකෙන්ඩ් එකේම අපිට ගන්න හැකියාවක් තියෙනවා මේ දවසෙන් පස්සේ මේට අදාළ එනර්ජි එක ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට මේ ඔක්කොම එකහසු කළ දැන් මේ සංකේතාත්මකව අපි හඳුනාගත්ත දේ මොකද්ද ඔබට සිද්ධ වෙන්න පුළුවන් විපර්යාසය කියලා අපි බලමු. I need serenity in a place where I can hide. I need serenity, nothing changes. Serenity කියලා සින්දුවක් තියෙනවා. Serenity කියලා කියන්නේ මොකක්ද? ඊටම සාමගාමී relax වෙච්ච ගමත් ඉහළ ෆ්‍රීකවන්සි එකක් තමයි සරණිටිය කියලා කියන්නේ. හැමදේම හිතේ පාලනය අපිට ගන්න පුළුවන්. හැඟීමේ පාලනය අපිට ගන්න පුළුවන් නේම දැක් තමයි සරණිටි කියන වචනේ තුල තියෙන. ඒක තමයි ලස්සන වචනයක් අතට ඉංග්‍රීසි භාෂාවේ තියෙන. ඒකේ තේරුමත් ලස්සනයි. ඒ පිළිබඳ සින්දුවකුත් ලියවිලා තියෙනවා 2000 ගණන් වල මම හිතන්නේ ගෝඩ්ස් මැක් කියන බෑන්ඩ් එක තමයි මේ සින්දුව නිර්මාණය කරා. හොඳයි එතකොට මේකේ වෙන්න පුළුවන් එක්තරා දෙයක් තමයි ඔබට මොකද්ද වෙන්නේ? ඔබ ට්‍රිගර් වෙන්න පුළුවන් මෙන්න මේ කාලේදී. ට්‍රිගර් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔබ ඇවිලෙනවා, ඇවිස්සෙනවා. හරි. මේ ට්‍රිගර් වීමෙන් පස්සේ ඔබට හොඳ දෙයක් එනවා. හරි. ඒ හොඳ දේ එන්න කලින් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් ඔබ අකමැති විදිහේදී. ට්‍රිගර් වීමකදී අන්නේ විදිහට ඔබ ඇවිලෙනවා, ඇවිස්සෙනවා දිනවනේ. ඒ කියන්නේ ඇවිලීම සිද්ධ වෙන්න මෙන්න මේ විදිහට මම පැහැදිලි කරලා දීලා තිනවා කලින් යටිහිතේ ක්‍රියාකාරීත්වය අනුව මනුස්සයාගේ යටිහිතේ තියෙන විවිධ රටාවන් වලට අනුව මනුස්සයව අවුලන්න පුළුවන් විදි ඔබ තුලම ගොඩනගලා තියෙනවා. ඔබව අර ටික අපි බටන් ප්‍රෙස් කරනවා කියලා කියන්නේ මනුස්සයාගේ අරයාගේ මෙන්න මේක එවුවට පස්සේ එයා ඇවිලෙනවා කියලා කියන්නේ නේද? අන්න ඒ වගේ මිනිසුන් එක් සමහර වෙලාවට නිකන් විහිළුවට ලක් කරන්නත් ගන්න. නමුත් හැමෝම තුල ඔන්නෝ ට්‍රිගර් පොයින්ට්ස් කියනවා තියෙනවා. හරි දැන් ඔබට මම දැන් හිතන්නකෝ සමහර කෙනෙක් ඇවිලෙන්න පුළුවන් මම කියන දෙයට එයා ගේ මතය වෙනස්. මගේ මතයට එයා එකග වෙන්නේ නැහැ. ඒතකොට එයා ඇවිලෙනවා අරක මේක කියලා කියන්න ගන්නවා. හරි. ඒතකොට එයාගේ තියෙන ට්‍රිගර් පොයින්ට් එකක් තමයි. හරි. දැන් ඔබට කවුරු හරි මොන හරි ඔබට ප්‍රතිවිරුද්ධ අදහසක් දැක්වුවට පස්සේ ඔබ ට්‍රිගර් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ කැමති දෙයක්, කැමති නැති දෙයක් සිද්ධ වෙනකොට ඔබ ට්‍රිගර් වෙන්න හැකියාවක් තියෙනවා. ඒතකොට ඔන්න ඔය වගේ ට්‍රිගර් පොයින්ට්ස් තියෙනවා හැම මනුස්සයෙකුම යටිහිතේ ගොඩනැගිච්ච රටා. අන්න ඒවා ට්‍රිගර් වෙන්න පුළුවන්. ගොඩක් තරහ යන්න පුළුවන්. එක්තරා ආකාරයක හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන්, ඇන්සයිටි තත්ත්වයන්, ඒ කියන්නේ මානසික පීඩාකාරී තත්ත්වයන්, නුරුස්සන්න ගති වගේ දේවල්, ඔන්න ඔය වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒක ඔබට ආවෙනික ටික ටික වෙනස් වෙනවා. එකම විදිහ කියලා ගන්නත් බෑ. නමුත් ඔබේ තියෙන අන්න ඒ වගේ ට්‍රිගර් වෙන ඇවිලෙන දේවල් අන්න ඒවා ඇවිස්සෙන්න ගන්නවා. මොකද මේ 22 කියන එනර්ජි එක මම කියකෝනේ. එතකොට මේක බිල්ඩර් කෙනෙක්. එහෙම නැත්නම් ගොඩනැගීම කියන එක තියෙනවා කියලා. ඒක ගොඩනැගීමක් කරන ලේසි පහසු එනර්ජි එකක් නෙමෙයි නේද? යමක් ගොඩනගනවා කියන එකේ ලොකු ශක්තියක් තියෙනවා. හරි. ලොකු පවර්ෆියක් තියෙනවා ඒ එනර්ජි එක වල. අන්න ඒ නිසා ඒ ට්‍රිගර් වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ ඇවිලීමක් එනවා. එතකොට ඒක සිම් ඇවිල්ලා යන්න දෙන්න හොඳ සීයකින් අවයානස් එකකින් යුතුව ඔබ කටයුතු කරන්න. එතකොට ඔබ දන්න නිසා මොකක් සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා. සමහර අය ඇවිලෙන්න පුළුවන්. සමහර අය නිකන් ડિප්‍රෙස් වෙන්න පුළුවන්. නිකන් පැත්තකට ගහලා වැඩක් කරන්න බැරුව නිකන් ඔහෙ ඉන්න තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට ඒවා එහෙමම ඇවිල්ලා යන්න දෙන්න. ඒකේ අනිත් පැත්තේ හොඳ දෙයක් තමයි තියෙන්නේ. නිසා තමයි මේ දේවල් මේ විදිහට එන්නේ. ඒ නිසා අපි කලින් ඉගෙන ගත්තේ මොනවද? අපි ඉමෝෂන්ස් ගැන, එහෙමත් ශක්ති පරාසයන්, ෆ්‍රීකවන්සි පරාසයන් ගැන මේ විදිහට අපි කලින් කතා කරලා තියෙනවා. හැම හැඟීමක්ම අපේ යාළුව මිසක් කිසිම හැඟීමක් අපි එයා වැරදි කියලා අපි ගන්නෙ නෑ. මේ හැම එකත් එක්කම ගනුදෙනු කරන ලොකු ශක්ති පරාසය නැත්තම් හොඳ පුළුල් දෘෂ්ටිය නැත්තම් හොඳ ශක්තියක් තමයි අපි උදා කරගන්නේ මිසක් අපි කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද මේ හැමෝම කවුද? අපේ යාළුව. අපි අතුලේ ඉන්න යාළුව තමයි හැමෝම. මේ හැමෝම අපිට අවශ්‍ය විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් අපි ඒ ඇත්තගේ යාළුන්ට. එතකොට මේ පළවෙනි එක තමයි මේ විදිහට ට්‍රිගර් වෙන එකක් තියෙනවා ඔබ ඔන්න ඔය විදියට. දෙවෙනි කාරණේ තමයි එන්නේ ට්‍රිගර් වීමත් එක්කම යම් කිසි ආකාරයක ඔබ බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා ජීවිතේ අරමුණු කරපු දේවල්. ඔබ මොනවා හරි ක්‍රමයක් භාවිත කරලා law of attraction, law of mentalism, law of duality වගේ තියෙනවා වගේ තව තව ගොඩාක් දේවල් තියෙනවා. ඒතර ඔන්න ඔයගේ ඕනෑම දෙයක් භාවිත කරලා ඔබ
අරමුණු කරපු දෙයක් තියෙනවා නะ අන්න ඒවා නිකන් ඉෂ්ට වීමේ සංකේතාත්මකව දේවල් ඔබේ ජීවිතේට එන්න පුළුවන් ඔබ උදේ හැරෙනකොට නිකන් සතුටුදායක විදිහට හැරෙන්න හැකියාවක් තියෙනවා හොඳ නිකන් හොඳ වීඩියෝ එහෙම ඔබට බලන්න හැකියාවක් සමහර විට ඔබ උදේ හැරලා බලනකොට ෆෝන් එකේ හොඳ වීඩියෝ එකක් මගේ වීඩියෝ එකක් වගේ ඔබ දකින්න තියෙනවා අනිවාර්යයෙන්ම ඔබේ අදිෂ්ඨානයේ අරමුණ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙයි අන්න ඒ වගේ වෙන්න පුළුවන් ඒ වගේ සංකේත එන්න පුළුවන් යහපත් පුද්ගලයෙ මුණ ගැහෙන්න අවස්ථාවක් යහපත් මොනවා හරි දැනුම් පද්ධති ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන් මොනවා හරි ඔබ අරමුණු කරපු දෙයට අදාළව නිකන් හොඳ නිවුස් එකක් ඔබට එන්න ඉඩ කඩ තියෙනවා හරි අන්න ඒ වගේ දේවල් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා සමහර විට ලොතරැයි වගේ දේවල් වලට ඔබ නිකන් ඇල්මක් දක්වන කෙනෙක් ඒවා ගන්න කෙනෙක් වගේ නะ සමහර විට අන්න ඒ පැත්තේ සුබදායක පණිවිඩයක් ඔබට එන්න ඉඩ කඩ තියෙනවා එතකොට මොනවා හරි විදිහකින් හරි ඔබේ අරමුණට අදාළව ඒක වෙනස් වෙන්න පුළුවන් නමුත් හොඳ පැත්තකට කරකිනව නේද කියන ඔබට හිතෙන විදිහේ වාතාවරණය වෙනස් වෙන්න පුළුවන්. හරි ඒ වාතාවරණය වෙනස් වෙනවත් එක්කම ගොඩක් අයට එතකොට ඒ දේවල් ඉෂ්ට වීමේ ප්‍රවණතාවයක් වැඩි වෙන්න පුළුවන්. මොකද මේක බිල්ඩර් කෙනෙක් එහෙම නැත්නම් ගොඩනැගීම කියන එනර්ජි එකෙන් තියෙන. එතකොට මොන හරි දයක් ගොඩනගන එකට අවශ්‍ය මූලික පදනම සැකසීගෙන එනවා වගේ දේවල් අන්න ඒවා සිදු වෙගෙන යන්න පුළුවන්. අන්න ඒකත් එක්කම සමහර දේවල් ඉෂ්ට වීමේ ඉඩකඩකුත් එතකොට මෙන්න මේ කාලවකවානදී මේ දවස් කීපය තුළ ඔබට ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේක වෙන විදිය තව විදියක් අපි පැහැදිලි කරොත් එහෙම. දැන් ඒ විදියට අපිට එන්න පුළුවන් දේවල්. හරි. කියන්නේ මැනිෆෙස්ට් වෙනවා. මත ආරමුණ ඉෂ්ට වුණා. ඕකෙද මේ 11යි 22 කියලා ගන්නකොට මේ දෙන්නව එකතු කරාට පස්සේ මොකද්ද එකතු වෙන්නේ? මම කිව්වා එතකොට මේක අපිට ගන්න පුළුවන් මේ පීත්‍රු මාත්‍රු කියලා මේ විදියට එනර්ජීස් දෙක ශක්තියෙන් දෙක වෙනස් කරන්න පුළුවන් කියලා. ඔන්න ওই දෙකේ එකතු වීම කියලා ගන්නකොට මේ ශක්තියෙන් දෙක එකතු වුණා කියලා කියන්නේ මොකද්ද? ලෝකයට යමක් නිර්මාණය වෙනවානේ. අන්න නිර්මාණය වෙනවා කියන එක තියෙනවා. අන්න ඒක හරහා තමයි. එතකොට ඔබට මොන හරි ඔබේ තියෙන අරමුණ අදිෂ්ඨානයේ බලාපොරොත්තු ඔබේ ගමනාන්තය අන්න ඊට අදාළ දේවල් ඉෂ්ට වීම කියන ශක්තිය මේ දෙපැත්ත මේ තියෙන ධනරින කියලා ගත්තොත් එහෙම හරි. ධනරින ගත්තොත් කියලා ගත්තොත් එහෙම මේ දෙන්න සම්බන්ධ වීම. ඒ කියන්නේ මේ ඩුවැලිටි එක දෙපැත්ත කියන ඩුවැලිටි එක එකක් බවට පත් වෙන අවස්ථාවක් කියලා අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඒ සංකේතාත්මකව ඒ විදිහ උදාහරණයක් දෙන්නත් පුළුවන්. ඒ වගේම ඔය දෙන්න එකතු වුණාම අපි අහලා තියෙනවා නේද මෙන්න මෙහෙම සංකේතයක්. කුන්ෆු ෆිල්ම් වල එහෙම අහලා ඔබ දැකලා තියෙන්නේ. මේ දෙක පැත්තක් කළු පාට එක පැත්තක් සුදු පාට වෙන මෙන්න මේ චයිනීස් අය එහෙම පාවිච්චි කරන මේ සංකේතය. එතකොට ඒ කියන්නේ මේ දෙපැත්ත එකහසු වීම කියන්නේ දෙපැත්ත බැලන්ස් එකක් ඇති වුණා කියන එක ඔන්න ඔය සිද්ධාන්තය හිතේනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට එතකොට ඔබේ ජීවිතයේ දේවල් සිදු වෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි මේ ට්‍රිගර් වීම කියන එකත් මේක ඒකත් මේත් එක්කම එන දෙයක්. හරි. අන්න ඒක ගැනත් ඔබ එතකොට බලාගෙන ඉන්න ඕනේ. මේ දෙන්නම එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිකන් හරියට දැන් අලුතෙන් ලෝකයක් බිහි වෙන්න පරණ ලෝකය විනාශ වෙලා නේද බිහි වෙන්නේ. එහෙම නැත්නම් පරණ අලුත් සිස්ටම් එක දැන් අපි මේ කාලේ අලුත් සිස්ටම් වෙනස් වෙන යුගයකට අපි ඇවිල්ලා ඉන්නවා ලංකාවේ ගත්තොත් එහෙම. එතකොට මේ අලුත් සිස්ටම් එක හැදෙන්න පරණ සිස්ටම් එක ගොඩනගපුවාට මොකද වුනේ? ඒ අය අතුගාවිල්ලම ගියා වගේ සංසිද්ධියක් වෙලා තියෙනවානේ. එතකොට අන්න ඒ දේවල් දැන් ඔන්න ඔය තමයි සාක්ෂි මම කිව්වේ. එතකොට මේවා සිද්ධ වෙන්නේ ඉෂ්ට වෙනවා කියන එකට ඔබේ අරමුණ ඉෂ්ට වෙනවා කියන එකට අදාළ සාක්ෂි සපයනවා කියන එක. එතකොට මේ සමාජීය විපර්යාසයන් කියන එක මේ කාලේ සිදු වෙච්ච අනිවාර්ය අපිට ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ අපිට ලැබෙන සංකේත විදිහට කියන්නේ පරණ සිස්ටම් එක බිඳිලා ගිහිල්ලා අලුත් සිස්ටම් එකක් නිර්මාණය වෙනවා. එතකොට මේ එතනදී යම් කිසි ආකාරයක කෝලහල තත්ත්වයක් ඇති වෙනවා නේ. කියන්නේ අතුලාන්තේ නේද? එහෙම නැත්නම් රටිත් එතකොට යම් කිසි ආකාර වෙනස්කම් කියන්නේ හිතා ගන්න බැරි විදිය වෙනස්කම් එතකොට ඒ විදිහට සිද්ධ වුණා. නමුත් කලින් විදිහට නෙමෙයිනේ. ඒ හැම වෙනස්කමක්ම ඊටමත් කොහොමද සිද්ධ වුනේ? සාමකාමී විදිහට. කලින් තිබ්බ කෝලහල තත්ත්වයන් කිසිම දෙයක් නැතුව සාමකාමී විදිහට තමයි මේ විපර්යාසයන් සිද්ධ වුනේ හිතා ගන්න බැරි වෙන විදිහට. බලන්න එතකොට හොඳ දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ. මම දැන් කස්තවුත් වෙනවා. හොඳ දේවල් සිද්ධ වෙන්නේ ඇත්තටම කොහොමද? හිතා ගන්න බැරි විදිහට තමයි සිද්ධ වෙන්නේ. ප්‍රෙඩිකට් කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම හොඳම දේවල් නෙමෙයි. හරි. ඒකයි දැන් අනාවැකියක උනත් බලන්න ඇත්තටම
හොදම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙච්ච ඒ කිසිදයකට අත්‍යවම අනාවකයක් කියන්න බැරි වෙලා තියෙනවා. හොදම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙච්ච. හරි. ඉහළ මට්ටමේ අය ඉන්න කාලේ දේවල් අනිවාර්යෙන් කියන්න පුළුවන් ඇති. හරි. ඒ දෘෂ්ටිය තියෙන අය ඉන්නකොට පුළුවන් ඇති. දැන් මේ කාලේ ගත්තොත් එහෙම ඇත්තටම කියන්න පුළුවන් සියලුම අනාවැකි බොරු වෙලා තමයි ඇත්තදේ පහළ වෙන්නේ හිතාගන්න බැරි වෙන විදිහ විපර්යාසයන් සිද්ධ වෙනවා. ඒතකොට බලන්න මේ ලංකාවේ වගේ වෙනස් වෙන සිදු වෙලා තියෙනවා මේ කාලේදී. අන්න ඒව තමයි හොඳම සාක්ෂි. ඔබේ බලාපොරොත්තු, ඔබේ ආදිෂ්ඨානය, ඔබේ අරමුණ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියන විදිහට නම් කලින් ඔබට නිකන් සාක්ෂි සපයුවේ. දැන් එතකොට මේ අලුත් සාක්ෂි සපයන්න ගන්නවා. ඒවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විස්මයජනක විදිහට තමයි ඇත්තදේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සත්‍යදේ හොඳම දේ සිද්ධ වෙන්නේ ඒ වගේ අමුතු විදිහකට මිසක් ඒවා කලින් කියලා මේක වෙන්න පුළුවන්. ඒ වගේ අර අපි කතා කරේ කලින් right brain left brain කියලා වම් පැත්තේ මොලේ දකුණු පැත්තේ මොලේ කියලා අපි කතාවක් කරේ නේ. ඒතකොට වම් දකුණු පැත්තේ මොලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? වම් පැත්තේ මොලේ එතකොට ඇයි කොහොමද වෙන්නේ? එහෙම වෙන්න බෑ. මේක ඔප්පු කරන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ආවනේ. හතත් වෙනවා. නමුත් දකුණු පැත්තේ මොලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එයාට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. එයා හරිම විස්මයජනක විදිහට තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අන්න ඒ වගේ තමයි මේ ලෝකේ හොඳම දේවල් ඔබට ලැබෙන්න තියෙන. අන්න ඒ දේවල් ඔබට එන්නේ හිතාගන්න බැරි වෙන විදිහ. අන්න ඒ නිසා ඔබටත් ඒ වගේ හොඳ දේවල් ලැබෙන්න හොඳ කාලවකුණක් තමයි උදා වෙන්නේ. මොන හරි දෙයක් ගොඩනගන්න තියෙනවා. ව්‍යාපාරෙම ආරම්භ කරන තත්ත්වයන් තියෙනවා නම් අන්න ඒවට ඔබට අදහස් පහල කරගන්න මේ කාලයේදී ඉදිරි කාලයේදී ඒවා ගොඩනගීමු. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමුවෙමු. මම යනවා මගේ තේ එක බොන්න. ඔබත් ගිහිල්ලා රෑ බලනවා නම් එහෙම රෑ කෑම කන්න පුළුවන්. දවල් බලනවා දවල් කෑම හරි. තේ බොන වෙලාව නම් කෝපි එක බොන වෙලාව. ඔබේ කටයුතු වල නිරතින්න හැකියාවක් තියෙනවා. හොඳයි එහෙනම් බයි.